පොරොන්දු දෙනවා වගේම තමයි මහජනතාව මුලා කරන්න මේ වගේ ලක්ෂ 15ක් ඇවිල්ලා තමන් ඡන්දය දෙනවා කියන එක ප්‍රායෝගික නෑ මම දන්නේ. වගේ විහිළු සපයන් නැතුව මේ දේශපාලඥයන් මේ එක එක දේවල් හිල් වෙච්ච ඒවායි නැති වෙච්ච ඒවායි කතා කරන්නේ නොකර ප්‍රායෝගිකව කළ හැකි ප්‍රතිපත්ති මත මේ දේශපාලනය කළ යුතුයි. ජනතාව 140ක් ආහාර නැතුව ඉන්නේ. ඒ ජනතාවට දැරිය හැකි මිලකට අත්‍යවශ්‍ය භාණ්ඩ 20ක් අවුරුදු 5ක් තිස්සේ ස්ථාවර කරලා ලබා දීම පළවෙනි කාර්යය ඒක සුවඳ දෙකක් ඇතුළත කරන්න පුළුවන්. විදුලි බිල සහ ජල බිල 130කමුත් ගෑස් එක 2500 උපරිමයකටත් ඒ වගේම ඉන්ධන මිල රුපියල් 150කින් අඩු කිරීම වගේ දේවල් මාසයක් වගේ ඇතුළත කළ හැකි දේවල් මහජනතාවට දැනෙන ආකාරය. මගේ වත්කම් පිළි දැනුවත් කරලා තියෙනවා. මම දන්නේ අනිත් අය මේ බොරුනේ කියන්නේ දැන් අපි බලන්න. මොකද මේ කට්ටිය මම වගේ ව්‍යාපාර කරන කෙනෙක් නෙවෙයිනේ. මේ කට්ටියට සල්ලි කවුරු හරි දෙන්න ඕනේ නැත්නම් මේ කට්ටිය හොරෙන් සල්ලි හොයන්න ඕන. ඒ වගේ බොරු කරන්නේ නැතුව මේ මං වගේ මහජනතාව ඉදිරියට ගිහිල්ලා මහජනතාවත් එක්ක කතා කරලා එන්න කියන ඕන කෙනෙකුට එකෙකුටවත් එන්න බෑ දේශපාලනඥයන්. මිසුලකට යන්න පුළුවන්ද බෑ. NPP එක විශේෂයෙන්ම අනුර නායකයෙකුගේ දෙන මේ අවස්ථාවේ කරන ලොකුම රාජකාරිය තමයි මේ අමාරුවෙන් ඉන්න මහජනතාවට විහිළු සැපෙයිම. ඒක හොඳයි කට්ටියට hina වෙවි ඉන්න.